ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. ලාදු සම්බන්ධව ඉස්සරකුවේ 10000කට වඩා එකක් අඩු නම් ලාදුරු තුනක් කියන එක. නමුත් දැන් මේක වෙනස් කරලා අලුතෙන් නිර්ණායක දුන්නා. ඒ නිර්ණායක අනුව අඩුම වශයෙන් අවුරුදු 18ක්වත් යනවා. මේ අවුරුද්දේ අපි රෝගීන් සියල්ලම හඳුනාගත්තත් වසර 18ක් පමණ ගත වෙනවා අපිට සහතික ලබා ගන්න අලුත් ක්‍රමය අනුව. ඒක වෙනස් කරන්න බෑ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේ රෝගයේදී අපිට කොහොමද මේක ඉක්මනට, මොකද මේ රෝගයේ හැදෙන රෝගීන්ගෙන් 125ක් ගත්තොත් වයස අවුරුදු 20යි 30යි අතර, 150ක් ගත්තොත් වයස අවුරුදු 20යි 45යි අතර. සමාජයේ වැඩක් කරන පිරිස අපේ සෞඛ්‍ය කොච්චර හොඳ තත්ත්වයේ තිබ්බත් මේ හඳුන රෝගීන්ගෙන් 8%ක් විතර පර්මනන්ට් ඩිසබිලිටි කියන අතපය වකුඩු වෙලා ඒ තත්ත්වෙන් ඉන්නේ. ප්‍රතිකාර 100%ක් තියෙන රෝගයක්, මුල් අවස්ථාවේ හඳුනාගත රෝගයක් මේ තත්ත්වයටපත් වේදු නැහැ. ඊළඟට මේකේ තියෙන ඊළඟ භයානක තමයි අර අතීතයේ බේත් නැති කාලේ තිබිච්ච බය, මිනිස්සුන්ගේ තියෙන සැකයේ බය, ඒ තත්ත්වේ තාමත් තියෙන දුර්මත. ඒකට අපි ස්ටිග්මා කියන්නේ. ඉතින් අපි ඒක බිඳහැලා නැතුව අපිට රෝගීන් රෝගේ මර්ධනය කරන අමාරුයි. මොකද අපිට අවශ්‍ය ලාදුරුවට බය හැංගින සමාජයක් නෙවෙයි, ලාදුරු ගැන කතා කරන සමාජයක් ඇති කරනවා. අපි ඒ සඳහා තමයි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ විශේෂයෙන් වෙසෙන්නේ. ලාදුරු රෝගය මර්ධනය කිරීම සඳහා ලාඳුරු ව්‍යාපාරය ආරම්භ කළේ 1954. දැන් අද වෙනකොට රෝගීන් 1500ක් පමණ වාර්තා වෙනවා. අපි යම් අඩුවක් පළවෙනි කාර්තුව තුළ දකිනවා 2024 වර්ෂයේ මායතන ගන්නා ලද විවිධ ක්‍රියාමාර්ග නිසා. ලාඳුරු රෝගය අපි හුඟක් වෙලාවට අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ හඳුනා ගන්නවා වගේම මායතන අපේ අත්දැකීම් තියෙනවා 1990 ගණන් වල අපි විශාල මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් කරා. මම හිතන්නේ විවිධ නාට්‍ය අපි කවුරුත් දන්න ඇල්ලෙනක වලව්ව මේ ලාඳුරු රෝගය පිළිබඳව, ඒ වගේ විවිධ නාට්‍ය ස්වරූපයෙන් සහ ජනතාව දැනුවත් කිරීමේ පණිවිඩ හරහා විශාල ප්‍රමාණයක් සැක සහිත රෝගීන් අපේ සායන් වලට ආවා. දැන් අද අපේ සර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන සායන සාරෝහල් වල තිබෙන සායන හරහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේ ප්‍රතිකාර ඉතාමත්ම හොඳ ගුණාත්මක ප්‍රතිකාර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ප්‍රතිකාර. මාස 6ක් සමහර රෝගීන්ට අවුරුද්ද ගත යුතු වෙනවා. හැබැයි මේ මාස 6ක අවුරුද්ද ප්‍රතිකාර ලබා ගැනීම තුළ සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ලාඳුරු කියන්නේ බිය විය යුතු රෝගයක් නෙමෙයි. ලාඳුරු රෝගීන් අපි සමාජයෙන් ඉවත් කරන්න හොඳ නැහැ. අපි ඒ සමග කතා බහ කරලා එකට ඉන්න පුළුවන්. රෝගියෙක් දින දෙකක් ප්‍රතිකාර ආරම්භ කළ දින දෙකක් යනකොට තව කෙනෙක්ට බෝවීමේ බෝ කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ තරම් ශක්තිමත් ප්‍රතිකාර තියෙන ලාඳුරු රෝගයේ සඳහා නිසා අපි සමාජය තුළ එයවත් වෙනත් රෝගීකින් පෙළ අනිත් අයට සලකන ආකාරයට කිසිම ආකාරයකින් සමාජයෙන් අපි අයින් කරන්නේ නැතුව ප්‍රතිකාර ගත යුතු වෙනවා. මම හිතනවා මේක සමාජගත කිරීම ඉතා වැදගත් කියලා. අපේ මාධ්‍ය සෞහෘදයි මේ පණිවිඩය ගෙනියයි කියලා. ඒ නිසා තවත් රෝගයක් අපිට තුරන් කරන්න පුළුවන්. අපි මැලේරියා රෝගය තුරන් කරා ශ්‍රී ලංකාවෙන් 2016, පරව රෝගය තුරන් කරා 2016, සරම්ප රෝගය තුරන් කරා 2019. ඊළඟට අපිට තුරන් කරන්න පුළුවන් රෝගයක් ඒ සඳහා ශක්තිමත්ව ජනතාව දැනුවත් කරමින් අපි ඉදිරියට යා යුතු වෙනවා.